යාලුවනේ පිරිමේ ගැබ් අරන් කිව්වොත් විශ්වාස කරන්න බෑ නේද? හැබැයි ඔයාට විශ්වාස කරන්නම වෙනවා. ලෝකේ වැදගත් තොරතුරු නිරන්තරයෙන්ම හොයන අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝටම ආයුබෝවන්. ඉතින් යාලුවනේ ගැහණු කෙනෙක්ගේ ප්‍රජනන පද්ධතිය සහ පිරිමි කෙනෙක්ගේ ප්‍රජනන පද්ධතිය ගැන කියන්න අටුවා ටිකා ඕන නෑ. ඒ ගැන ඔයාලා හොඳටම දන්නවා. තෝමස් ටේට් කියන්නේ පුරුෂයෙක් වුණාට ඔයාලා දන්නවද ඔහු දරුවන් කීයක් ප්‍රසූත කරලා තියෙනවද කියලා. ඒක උණ අරුම පුදුම විදිය දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ කතාව ගැන කියද්දි අපි නිකමට ට්‍රාන්ස්ජෙන්ඩර් එහෙමත් නැත්නම් සංක්‍රාන්ති ලිංගිකයන් ගැනත් මතක් කරලා බලමු. මොකද ලෝකේ දියුණු තාක්ෂණයත් එක්ක ඒ අය බොහොම දෙනෙක් ගැප් අරන් තියෙනවා. හැබැයි අපි කලින් කිව්ව තෝමස් ට්‍රේට් නම් ජීවත් වෙන්නේ පිරිමියෙක් විදියටම තමයි. දැන් ඔයාලා බලන්න ඇති තෝමස් එකයි ට්‍රාන්ස්ජෙන්ඩර් කතාව එකයි තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ওই කතාවේ සම්බන්ධය හැදෙන්නේ මෙහෙමයි. මෙහෙම පිරිමි කෙනෙක් ගැප් ගත්ත කියලා ඔයාලට කිව්ව ගමන් මතක් වෙන්න පුළුවන් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්. මොකද ඒක පුදුම දෙයක් හින්දා යාළුවනේ ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් ගැහණු කෙනෙක් ගැප් ගන්නේ తాවකාලිකව ඔපස් චක්‍රය නැවතුණාට පස්සේ. ඉතින් පිරිමියෙක් ගැප් ගත්තාම එහෙමත් නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් ගැප් ගත්තාම ඔපස් වෙනවද? මේ ප්‍රශ්න ඔයාලට තියෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ කතාවට අපි මේ දේවලුත් එකතු කරේ. ඉතින් යාළුවනේ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ගේ ගැප් ගැනීම කරන්නේ සත්කම් වලින්. මොකද කලින් පුරුෂයෙක් වෙලා හිටපු කෙනෙක් තමයි ගැහණු කෙනෙක් විදියට පරිවර්තනය වෙලා ගැප් ගන්න සූදානම් වෙන්නේ. මං ආයෙත් මතක් කරනවා කලින් කිව්ව තෝමස් ට්‍රේට් සත්කමක් මගින් නෙවෙයි මේ ගැප් ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ඔහු ස්වභාවිකවම තමයි ගැප් ගෙන තියෙන්නේ. යාලුවනේ ඔයාලා දන්නවද සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට බද්ධ කළ ගර්භාෂය සහිත දරුවෙකු බිහි කිරීමේ හැකියාව වෛද්‍ය විද්‍යාව තුළ මේ වෙනකොට සතුයි කියලා. සාමාන්‍යයෙන් අපේ රටේ මෙහෙම කෙනෙක් නම් ගොඩක් අපහසුතාවන් වලට නිින්දා ගැරහුම් වලට පවා ලක් වෙනවා. ඒත් මතක් කරන්න ඕන අපි කවුරුත් මේ ලෝකෙට එන්නේ අපේ ජීවිතේ තීරණය කරලා නෙවෙයි. ඉතින් ගැහණුත් නොවන පිරිමිත් නොවන නැත්තම් ගැහණු වෙලා පිරිමින්ගේ ආශාවන් හැඟීම් තියෙන පිරිමි වෙලා ගැහණුන්ගේ ආශාවන් තියෙන මිනිස් සාමාන්‍ය මිනිස්සු කියලා. ඒක පොදු ධර්මතාවයක්. ඔයාලා දන්නවද පිරිමියෙක් වුණ තෝමස් ට්‍රේට්ට සම්මාන ඇගීම් පවා ලැබුණා කියලා. ඒ ගැන මම මේ වීඩියෝ එක ඉදිරියේදී කියනවා. එහෙම වෙද්දි ට්‍රාන්ස්ජෙන්ඩර් වුණ එහෙමත් නැත්නම් සංක්‍රාන්ති වුණ කෙනෙක් ගැප් ගන්න එක අපහාසගත කාරණාවක් නෙවෙයි කියලා ඔයාලට මේ වෙනකොටත් තේරෙනවා ඇති. ඒක බොහොම සාමාන්‍ය සිද්ධියක්. ඔන්න යාළුවනේ කලින් කිව් එකට උත්තර ටික දෙන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ටෙස්ටොස්ටරෝන් ලබා ගන්න ඕන වෛද්‍ය නිර්දේශයත් එක්ක. ඉතින් මේවා ගැනීම නතර කළොත් ඔහුගේ චක්‍රය බොහෝ විට මාස 6ක් තුල නැවත පැමිණෙනවා කියලා වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ වගේම රට්ජර් විශ්වවිද්‍යාලයේ 2019 ප්‍රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ ඔවුන්ගේ නව පරීක්ෂණයන්ට අනුව සංක්‍රාන්ති ලිංගිකයින්ගෙන් 30%ක් පමණ සැලසුම් රහිත ගැප් ගැනීම සිදු කරලා තියෙනවා කියලා. ඉතින් මේ කතාවලුත් එක්ක ගැප් ගත්ත පුරුෂයෙක්ගේ විස්තරත් අපි ඔයාලට කියන්නම්. තෝමස් ට්‍රේස් බීට් කියන්නේ ඇමරිකානු ප්‍රසිද්ධ කතිකයෙක්. ඒ විතරක් නෙමෙයි කතුවරයෙක් සහ සංක්‍රාන්ති ලිංගිකයන් සහ ලිංගිකත්වය පිළිබඳ ගැටලු වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සාරවත් බව සහ ප්‍රජනන අයිතිය කෙරෙහි අවධානය යොමු කරන්න ඔහු කැප වෙලා ඉන්නවා. 1974 ජනවාරි 20 වෙනිදා හොනලෙලු හවායි එක්සත් ජනපදයේ තමයි ඔහු උපත ලබන්නේ. විශ්වාස කරන්න මේ පුරුෂයාට ළමයි 3 දෙනෙක් හිටියා. සුසාන් ජුලියට් බීට්, ඔක්සර් ඇලෙක්සැන්ඩර් බීට්, ජෙන්සන් ජේම්ස් බීට් තමයි ඒ අයගේ නම. ඇත්තරම ඔහුගේ ජීවිත කතාව චිත්‍රපටයක් වගේ. බීට් ගැප් ගැනීමට තීරණය කළේ ඔහුගේ බිරිඳ තැන්සි වඳභාවයට පත්ව සිටි නිසා. එතැන් සිට බීට් දරුවන් 4 දෙනෙකු බිහි කරලා තියෙනවා. ඇත්තටම මෙම කරුණු කාරණා හොයලා බැලුවම උපතේදීම ගැහැණු ලෙස උපත ලැබුව බීට් 1997 මුල් භාගයේදී ට්‍රාන්ස් පුරුෂයෙකු ලෙස එළියට ඇවිත් තියෙනවා. 2007 කෘතිම සිංචනයක් මගින් ගැප් ගැනීමෙන් පසු ගැබිනි මිනිසා ලෙස ඔහු ප්‍රසිද්ධියට පත් වුණා. මේ කතාවේ සෝචනීය නියම සිද්ධිය තමයි ඔහුගේ මේ සිද්ධිය වලින් පස්සේ ඔහුගේ බිරිඳ නැන්සි ඔහුගෙන් දික්කසාද වෙනවා. නමුත් බීට් ඇන්බර් සමග ඔහු නැවතත් විවාහ වෙනවා. දැන් ඔහු ජීවත් වෙන්නේ ඇරිසෝනියා ප්‍රාන්තයේ. ඔවුන් දෙදෙනාට මේ වෙන විට තවත් දරුවෙක් සිටිනවා. ඉතින් මේ වැදගත් වීඩියෝ එක බීට්ගේ කියමනක් එක්ක අපි අවසන් කරන්න. 2008 අප්‍රේල් මාසයේදී බීට් සිය පළමු රූපවාහිනී වැඩසටහනට ඉදිරිපත් වෙමින් කිව්වේ පුරුෂ ලිංග අනන්‍යතාවයෙන් ස්වාධීනව දරුවෙකු බිහි කිරීමේ ප්‍රජනන අයිතිය
සාහිත්‍ය පිළිබඳ හැඟීමක් තමාට තිබුණ බවයි. ඒ වගේම ඔහු අදහස් දක්වමින් වැඩිදුරටත් කිව්වේ දරුවෙකු ලැබීමට පිරිමියෙකුට හෝ ගැහැණියෙකුට ආශාවක් ඇත්තේ නැහැ කියලා. ඒ මිනිස් ආශාවක් කියලා තමයි ඔහු මේදී කිව්වේ. ඒ වගේම ඔහු කිව්වා මම පුද්ගලයෙක් මගේ ජීව විද්‍යාත්මක දරුවෙකු ලැබීමට මට අයිතියක් තියෙනවා කියලා. ඉතින් බීට් ගේමේ කතාවත් එක්ක අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න හතරවටෙන් අපගේ YouTube නාලිකාවත් දැන්ම subscribe කරන්න. අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.